ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනා වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි, මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි හැම දෙනාම අද දවසෙත් සූදානම් වෙන්නේ නෙත්‍යෆෙම් ධර්ම දක්ෂිනාව හරහා උතුම් සම්බුදු බණපදයක රසය විඳගන්ට. අපිට මේ උතුම් දහම් දායාදේ ලබාගන්ට අද දවසේ උපකාර කරමින් මේ මහා පිංකමට දායකත්වයේ සලසන පිරිසකුත් මුණ ගැහෙනවා. අඟුණකොළ පැලැස්ස ගුරුවල නුගසෙවන ලිපිනේ පදිංචි TWA සිරිසේන පින්වත් මහත්මා ඇතුළු දරු පිරිස, ඒ අයගේ පින්බර දායකත්වයෙන් තමයි අද මේ උතුම් ධර්මානුශාසනාව ලෝකය පුරාම ජීවත් වෙන ඔබ හැම දෙනාටම ශ්‍රවණය කිරීමේ භාග්‍යය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ දායකත්වයේ දරන පින්වතුන් අපේ ධර්මාශ්‍රමයේ ඉදිකිරීම කටයුතු වලටත් හැකි ආකාරයට ආධාර උපකාර සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ දායක මහත්මයා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට දායක වෙලා ඉතාම උතුම් අරමුණු කීපයක්ම හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ යහපත් අරමුණු බලාපොරොත්තු වගේම ඔබ අපි හැම දෙනාම පතන සංසාර විමුක්තිය ඉතාමත් සුවසේ සලසාගන්ට අවශ්‍ය කරන වාසනා ගුණ මේ තුලින් උදා වේවා කියන අදිෂ්ඨානය අපි හිතවල ඇති කරගෙන අපි අදත් ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ අනුශාසනාවේදී මං කල්පනා කළා ටිකක් දීර්ඝ මාතෘකාවක් තෝරගත්තා. අපිට කොටස් කීපයකින් මේ දේශනාව ඉදිරියට අරගෙන යන්න සිද්ධ වෙයි කියලා මට දැනටමත් හිතෙනවා. මං කල්පනා කළේ මේ භාවනාව සම්බන්ධව කරුණු ටිකක් වේගයෙන් කතා කරන්න නැතුව ටිකක් හිමීට සරලව සහ වටිනා කරුණු ටිකක් සාකච්ඡා කරන්න භාවනාව ගැන. මොකද දැන් අපේ සමාජයේ උනන්දුවක් තියෙනවනේ මේ භාවනාවට. දැන් අපේ මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් කතා කරලා අහනවා, ස්වාමීන් වහන්ස අපි මේ භාවනාව කියන එක ටිකක් දියුණු කරගන්න කැමති, අපිට මූලික දැනුම නැහැ, ඒ නිසා මූලික දැනුම අපිට අවශ්‍යයි. හරියට බුදුරජාණන් වහන්සේගේ අදහස අපිට දැනගන්න ඕන. සමහරු කියනවා අපිට මූලික දැනුම තියෙනවා ස්වාමීන් වහන්ස, ටිකක් ඉදිරියට යන්න ඕන. ඉතින් මේ වගේ කරුණු කාරණා සලකලා බලලා අපි කල්පනා කළා, එහෙමනම් හැමෝටම තේරෙන ආකාරයට මේ භාවනාව පිළිබඳව යම් විග්‍රහයක් ටිකක් දීර්ඝව සරලව කරගන්න ඕන කියලා. ඉතින් දැන් අපි භාවනාව ගැන මූලික හැඳින්වීමක් ගමු. පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව ගත්තාම මේ භාවනාව තුළින් ඔබේ අපේ මේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන එක, වඩාත්ම අර්ථවත් කරන එකයි කරන්නේ. දැන් භාව
කියම නැත්තං භාවනා කියන වචනේ සරල අර්ථය ගත්තොත් දියුණු කිරීම වර්ධනය කිරීම කියන එකයි පැහැදිලි කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට උප්පත්තියෙන් ලැබිච්ච මේ ජීවිතය මේක සාමාන්‍ය ප්‍රමාණයකට මේ තියෙනවා. අම්මා තාත්තගේ උපකාරයෙන් ආහාර පානයන්ගෙන් නිර්මාණය වෙච්ච මේ ශරීරය, ඒ වගේම පෙර කර්ම බලයෙන් නිර්මාණය වෙච්ච මේ හිත කියන මේ දෙක, නාම රූප කියන ස්කන්ධ දෙක අපිට දෙමව්පියන්ගේ උපකාරයෙන් ආහාර පානවල උපකාරයෙන් සහ කර්ම බලයෙන් ලැබිලා තියෙනවා. ඒක යම් මට්ටමකට ලැබුණා යම් යම් හැකියාවල් හුරු පුරුදුකම් ගොඩාක් එක්ක මේක ලැබුණා. ඊට පස්සේ ඉතින් නෑවීම් කැවීම් සැතපීම් පිරිමැඳීම් ආදී වශයෙන් කරන වෙහෙස මහන්සි වෙලා කරන උපකාර සන්තර්පණ නිසා මේක පවතිනවා මේ ජීවිතයේ ටික කාලයක්. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් තියෙන මේක වඩාත් අර්ථවත් විදිහට වඩාත් දියුණු පැත්තට අරගෙන යන්නයි මේ භාවනාව කියන එක අපිට උපකාර වෙන්නේ. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත, අපේ සිත දියුණු කරගන්න සුවිශේෂී ක්‍රමයක්. මේ හිත දියුණු කරගන්න පුළුවන් කියලා ඉස්සර වෙලාවම අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන්ම දියුණු කරලා ඉහළම තලයට දියුණු කරලා ඒක අපිට පෙන්වා වදාලා. දැන් බලන්න හොඳ ලස්සන ගාථාවක් තියෙනවානේ, අර බුද්ධෝ අහං බෝධයිස්සාමි මුත්තෝ අහං මෝචයි පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. දැන් මේ ගාථාව එකපාරටම කියාගෙන ගියාට මේකේ අර්ථය එන්නේ නැහැ. නමුත් මේකේ වචන කඩලා පැහැදිලි කරලා ගත්තාම ලස්සන අර්ථයක් එනවා. මේ භාවනාව කිරීමේදී ගොඩාක් වැදගත් වෙන දෙයක් ඒක. මොකද මේ අපි සමාජයේ දිහානේ ඔක්කොටම ඉස්සලා බලන්නේ. සමාජයේ මිනිසුන්ගේ හිතේ දියුණුකම නැතිකම, එයාලගේ අඩුපාඩුකම් තමයි අපිට ගැටලුව. ඒතර ඒ සමාජයේ ඉන්න මිනිසුන්ව භාවනාවෙන් උඩට ගෙනියන්න තමයි අපි බලන්නේ. දැන් අපි දේශකයන් වහන්සේලා හැටියට දැන් මේ කියන කාරණා ටික වුණත් අපි ඔබට දේශනා කරලා ඔබව භාවනාවෙන් ඉහළට අරන් යන්න බලන වෙලාව නරක නෑ, හොඳයි. ඒ උත්සාහය හොඳයි. නමුත් ඊට කලින් මේක අපි කරගන්න ඕන කරනවා. මොකද හේතුව නැත්තම් මේක වෙන්නේ මෙහෙමයි. අනුන්ට කිය කියා අපි නොකර ඉඳීම තුළ ප්‍රතිඵල රහිතයි. දැන් බුදුරජාණන් වහන්සේගේ අදහස ගත්තාම බුද්ධෝ අහං, ඔන්න පද කඩලා ගන්නවා. බුද්ධෝ අහං කියන්නේ, අහං කියන්නේ මම, බුද්ධෝ බුදු වෙමි. හොඳද? දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැනේ කවදාකවත් බුදු වෙන මම යසෝදරාව, මගේ රාහුල කුමාරයා, මගේ තාත්තා, පුංචි අම්මා, ඒ පිරිසයි මමයි එකටම මේ ටික බුදු වෙන්න ඕන ඉස්සල්ලාම. එහෙම නැත්තම් මේ මං කියන එක අහලා ඔයාලා බුදු වෙන්න, ඊට පස්සේ මමත් බුදු වෙන්න ඕන, අපි කට්ටිය ඔක්කොම එකට බුදු වෙමු. අන්න එහෙම යෝජනාවක් බුදුරජාණන් වහන්සේ ළඟ බෝධිසත්ව අවදීයේදී තිබුණේ නැහනේ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගිය අතෑරලා යසෝදරාව කුමාරයාව, තාත්තව, පුංචි අම්මව නිවසේ තියලා, රාජකීය පිරිස නිවසේ තියලා, හුදෙකලාව මහරෑක මාලිගාවෙන් ගියේ යන්ට මේ බුද්ධෝ වහන් කියන එක නෝනලා මහත්තයලා දරුවෝ එක්ක එකට කරන්න බැරි හින්දා. දැන් එහෙම කරන්න පුළුවන් නම් උපාසක අම්මා, අපේ දායක මහත්තයා, පුතා, දුව කට්ටිය එකට තියලා බුදු කරන්න පුළුවන්. එහෙම දැන් අපි ගැන් මේ දඟලන්නේ එහෙම කරන්න පුළුවන් කියලා හිතාගෙන ගොඩාක් තැන්වල කරන්නේ එහෙම, අනිත් අය බුදු කරලා තමන් පස්සේ බුදු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ කතාවේ එහෙම නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේ ඉස්සර වෙලාම කිව්වේ බුද්ධ වහන් මම බුදු වෙන්න ඕන ඉස්සල්ලා. මොනවා කරන්නත් ඒක කරගෙන ඉන්න ඕන. මම බුදු වෙලා බෝධිසාමි, ඊට පස්සේ අනිත් අයට. අපි ගමුකෝ ඉතින් යසෝදරාවට වුණත්, රාහුලට වුණත්, සුද්ධෝදන රජුට වුණත්, ප්‍රජාපතියට වුණත්, සමස්ත ලෝක සත්‍යයට වුණත් මේ බුද්ධත්වය දායාද කිරීම, එහෙම නැත්නම් අවබෝධය කියන එක දායාද කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වුණේ පස්සේ. ඒ කියන්නේ තමන් ඉස්සලා බුදු වෙලා ඒක ආත්මාර්ථකාමී කිව්වත් කමක් නැහැ. මොකද බුද්ධත්වය ලබා ගැනීමේ මූලික අදහසම පරාර්ථකාමී කියන එක අපි දන්නවා ලෝක සත්‍යය වෙනුවෙන් කියලා. නමුත් බුදු වීම යනු ආත්මාර්ථකාමී, එහෙම නැත්නම් හුදකලාවේ තනියම ගන්නා තීරණයක්, තනියම කරගන්න ඕන එකක්. අනිත් අය ගැන දැන් අපේ කට්ටිය දැන් කියන්නේ එමේ යසෝදරාව අතරමං කිරීමක්ය, රාහුල අතරමං කළාය, ඔවුන් දාලා
ඔවුන්ට සෙනෙහස රැකවරණ අවශ්‍ය වෙලාවේ, තරුණ බිරිඳකට තරුණ සැමියා අවශ්‍ය වෙලාවේ, පුංචි දරුවට තාත්තා අවශ්‍ය වෙලා දාලා ගියා කියලා. එතකොට ඒක ඇවිල්ලා ආත්මාර්ථකාමීව කරපු දෙයක් කියලා. ඔව් ඇත්ත. ඒ ආත්මාර්ථකාමීව ඒක කිරීම නිසා තමයි සැබෑවටම උන්වහන්සේට බුදු වෙන්න ලැබුණේ. දැන් අපි පරාර්ථකාමී වෙලා නෝනයි මහත්තයයි දරුවෝ එකවර බුදු වෙන්න ගින් අන්තිමට බෙලි කඩා ගන්නවා. පිහියනුන් ඊට පස්සේ. ඊට පස්සේ එල්ලුම් ගහේ. ඊට පස්සේ සංසාරෙම ඉවරයි. ඒකට බුදු වෙන්න ගිහිල්ලා. එනිසා මේ තනියම බුද්ධත්වයේ ලැබුවා බෝධිසත්වයෝ. ඊට පස්සේ යසෝදරාව හොයාගෙන ගියානේ. ඇයට පිහිට උනානේ. ඇයට ඒ බුද්ධත්වේ ලබා දුන්නානේ. රාහුලට බුද්ධත්වේ ලබා දුන්නානේ උන්වහන්සේ. මාර්ගය කියා දුන්නානේ. සුද්ධෝදන රජුට, ප්‍රජාපතියට, අනිත් සියලු සමස්ත ලෝක සත්ත්වයාටම උන්වහන්සේ උතුම් මාර්ගය. දැන් ඒකයි කියන්නේ බුද්ධෝ අහං මම බුදු වෙලා බෝධිසාමි අනිත් අයට බුද්ධත්වේ දායාද කරනවා. මුත්තෝ අහං මම මිඳිලා මෝචයේ පරි අනිත් අයව මුදවනවා. දැන් කන්දක් උඩට නගින්න කට්ටිය බලන් ඉන්නවා. යට ඉන්න අයට තවත් එක්කෙනෙක් උස්සලා තියන්න කන්දේ අමාරුයි. ඒ නිසා එක්කෙනෙක් කොහොම හරි අනිත් අයගේ කැපකිරීම උදව්ව ඇතුව හෝ නැතුව කන්ද ඉස්සර වෙලාම තරණය කළ යුතුයි. තරණය කළාට පස්සේ ඒ පුද්ගලයා අමාරුවෙන් තරණය කරලා, දැන් බුදුරජාන් වහන්සේ කළේ ඒකයි, අමාරුවෙන් තමන්ගේ ස්වයම්භූ ඥානෙ සම්මා සම්බුද්ධ වුණේ ඒ නිසානේ. ස්වයම්භූ ඥාණයෙන් තනියම හුදකලාවේ මේක අවබෝධ කරගෙන දුෂ්කර ප්‍රතිපදා ගොඩාක් අනුගමනය කරලා අන්තිමට උන්වහන්සේ කන්ද තරණය කළා. ඊට පස්සේ කන්ද පාමුල තරණය කරන්න බලාගෙන ඉන්න සෙස්සන්ට උන්වහන්සේ අත දීලා, ලණු පොටක් දීලා, කඹයක් දීලා ඇදලා පහසුවෙන් උඩට ගත්තා. දැන් උඩ ඉන්න කෙනාට ඒක කරන්න පුළුවන්. පහළ ඉන්න අයට ලණු පොටක් දීලා, කඹයක් දීලා අල්ල ගන්න කියලා ඇදලා වේගෙන් උඩට ගන්න පුළුවන්. එතකොට අර දෙවැන්නන්ට අර පළවෙනියාට වගේ අමාරුවක් නැතුව බොහොම පහසුවෙන් කන්ද තරණය කරන්න පුළුවන්. මොකද වැරදි අඩුපාඩු ඔක්කොම අයින් කළා. අවශ්‍ය කරන එකම දේ මේකයි කියන එක අර තරණය කරපු පුද්ගලයා අවබෝධයෙන් කියලා දෙනවා. කලින්ම තනියම මේක තරණය කරන කෙනාට අවබෝධය අඩු නිසා එයා නොයෙක් දේවල් කරලා බලනවා. කරලා අන්තිමට තමයි හරියක හොයාගන්නේ. ඒ නිසා අපේ බෝධිසත්වයෝ දුෂ්කර ක්‍රියා කරලා මේ නොයෙක් ආකාර ප්‍රතිපදා අනුගමනය කළ අන්තිමට තමයි මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ නිවනට මාර්ගය කියන එක අවබෝධ කළේ. එහෙම කළා. ඉතින් අපිට ඊට පස්සේ තමයි උන්වහන්සේ තරණය කරන්න උදව් කළේ. මේ මෙහෙම අන්තෝ අනුපගම්ම අන්ත දෙකක් තියෙනවා. ද්වේමේ භික්කවේ අන්තෝ අනුපගම්ම, මේ උපගමනේ නොකළ යුතු අනුගමනේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. අත්තකිලමතාණියෝගේ සහ කාමසුකල්ලිකාණියෝගේ. මේ දෙකට යන්න එපා. මේ දෙකේ ගියාට වැඩක් නැහැ. මම මේක පරීක්ෂා කරලා බැලුවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. මෙන්න මේකයි මාර්ගය කියලා පැහැදිලි කළා. ඒ කරලා අනිත් අයට පහසුවෙන් යන්න අවශ්‍ය පාර පෙන්වුවේ. ඒකයි ඉස්සර වෙලාම උන්වහන්සේ මුත්තෝ මිඳීම තුල අනිත් අය මෝචයේ පරි පස්සේ අනිත් අය මුදවා ගත්තා. ඊට පස්සේ තින්නෝ අහං කිව්වේ මම තින්නෝ මම තරණය කරනවා. ඊට පස්සේ තාර ඉස්සාමි අනිත් අයවත් තරණයට ගන්නවා. අනිත් අයටත් තරණය කරන්න උපකාර කරනවා සහ එයාලව එතර කරවනවා. මොකෙන්ද? සංසාරෝගා මහ බයා, මේ මහා භයානක සසර නැමැති සැඩ පහරින්, සසර නැමැති යෝගෙන්. දැන් ඔන්න බලන්න, එහෙමනම් මේ භාවනාවේ දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේක පෙන්වලා දුන්නා. මෙන්න මේ විදිහට තමයි හිත දියුණු කරන්නේ. ඒක සුදකලාවේ කළ යුතු දෙයක්. ඉහළම තලයට දියුණු කරලා ඒක අපිට පෙන්වලා දුන්නා උන්වහන්සේ. සිත දියුණු කරගන්න ක්‍රමය. ඔබට අපිට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම අපේ හිත වේගෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා අපට හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට කල්පනා කරන්න බැරි නම් ඔබට අපිට හිත දියුණු කරගන්න බැරුව යනවා. බොහෝ දෙනෙක් මේ හිත දියුණු කරගන්නේ නැහැ. මේ ලෝකයේ ස්වල්ප දෙනයි හිත දියුණු කරගන්නේ. ගොඩාක් අය කරන්නේ ලැබිච්ච හිතම තියාගෙන සමහරට දියුණු පැත්තට නෙමෙයි, සමහරට නොදියුණු පැත්තට හිත අරන් යනවා. දැන් බලන්න අද කාලේ මෙච්චර රට ලෝකයේ දියුණු වෙලා අපිට යථාර්ථයේ තේරුම් ගන්නට නොඑක් ආකාරයෙන් උපකාර කරද්දී සමහරු පරණ හනමිටි මිත්‍යා මතවල ඉන්නේ තාමත්. තාමත් මේ රටේ නැති කෝලම් කරන්නේ. ඒ කියන්නේ මොකද? මේ අඩුමතර මේ භවනාවෙන් නෙමෙයි,
භෞතිකවත් මේ හිතේ දැනුම වැඩි කරගන්නේ නැහැ. පරණ විදිහටම ඉන්නවා. පස්සටම යනවා. අර පුස්කාලා පල් වෙලා තියෙන තැනටම යනවා. ගොඩක් අයගේ ස්වභාවය ඒකයි. දියුණු කරන්නේ බොහොම ටික දෙනයි. මේ ලෝකේ ස්වල්ප දෙනෙක් හිත දියුණු කරන. ආන්නේ ටික දෙන අතරට අපිට පැමිණෙන්න පුළුවන් බොහොම සිහි කල්පනාව යුතුව බොහොම අවධානින් යුතුව මේක හදාරන්න ඕන. අපි ක්‍රමක්‍රමයෙන් අපි මේ පැහැදිලි කිරීම කරගෙන යනවා. මේක මගේ පුද්ගලික අදහස නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ අදහස. ජීවිතයේ ගැඹුර ටික ටික දකින්න මේකෙන් පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිත දියුණු කරපු කෙනෙක් කියලා අපේ තුළ ඒ ප්‍රසාදය තියෙන්න ඕන. ඒක තමයි මේ භාවනාවට මූලික වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ හිත දියුණු කරලා අපිටත් මේ දියුණු කිරීමේ මාර්ගය කියලා දෙන්නේ. එතකොට උන්වහන්සේගේ ප්‍රතිඵලය ලබාගෙනයි මේ කියලා දෙන්නේ. දන්තෝසෝ භගවා දමතාය ධම්මන්දේසේති කිව්වේ ඒකනේ. උන්වහන්සේ සිත ජීවිතය දමණය කරගෙන අපිටත් දමණය වෙන්නයි කියලා දෙන්නේ. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේ දමණය වෙච්ච කෙනෙක් ය කියන පිළිගැනීම නැත්තම් මේ මොන දේශනාව ඇහුවත් වැඩන්නේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කියන ක්‍රමයට දමණය වෙන්න පුළුවන්, උන්වහන්සේ දමණය වුණා ප්‍රතිඵල ලැබුවා කියන එක අපිට විශ්වාසයක් නැත්තම් ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා අන්නේ පැහැදීම, ඒකට අපි ධර්මයේ කියන්නේ ශ්‍රද්ධාව කියලා. ඒ නිසා මේ මූලිකව මේ වැඩේට ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. මොකටද? හිත දියුණු කරන වැඩේට. හිත දියුණු නොකරපු කෙනෙක් ගියෙන් උපදේශ වලින් අපිට සිත දියුණු කරන්න බෑ. එයා දන්නේ නැතුව බොරු කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හිත දියුණු කළා. ඒක තුල අපේ ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා අපිට ඒ කාරණේ කරගෙන යන්න පුළුවන්. ඒ උපදේශ මත සිත දියුණු කරන්න පුළුවන් වෙන්නේ සිත දියුණු කරපු කෙනෙක්ගේ උපදේශ වලින් විතරයි. ඒ සඳහා අපිට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් මුණ ගැහෙන්නේ නැහැ. ඒ තරමටම උන්වහන්සේ හිත දියුණු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදේශ, එහෙම නැත්නම් ධර්ම කාරණා, උන්වහන්සේගේ ජීවිතය ගැන කියා දීපු දේ හොඳින් දැනගෙන ඒ දැනගත් කරුණුවලට අනුව ජීවිතය හසුරව ගන්න පුළුවන් වුණොත් ඔබට අපිට භාවනාවෙන් දියුණුවක් කරා යන්න ඒ සුදුසුකම ලැබෙනවා. මේකෙදි විශේෂයෙන්ම අපිට උවමනා වෙන්නේ හිතන්න පුළුවන්කම කියලා මම නිතර කියනවා. හිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ මුණ ගැහිලා. මොකද දැන් අපේ ගොඩාක් අයදලා තියෙන හිතන්න බෑ. කවුරු හරි කියන එක පස්සේ තමයි යන්නේ. ආ එහෙම වෙන්න පුළුවන්ද? එහෙමනම් මේ හේතුඵල ධහම මොකද්ද? මේ ලෝකේ සිද්ධ වෙන්නේ මොකක්ද? ඒක හිතන්න බෑ. දැන් අපි හැමතිස්සෙම කියන්නේ මේ මිනිස්සු කියන දේවල් පස්සේ යන්න එපා. මේ ලෝකය දිහා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන් ඉන්න. ස්වභාව ධර්මයේ දිහා පොඩ්ඩක් බලන් ඉන්න. නුවණින් විදර්ශනාවෙන්. එතකොට අපිටම තේරෙනවා මේ කෝකද හරි කෝකද වැරදි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෝකද, මේ ස්වභාව ධහම කියන්නේ මොකද්ද, මේ දෙකට ගැළපෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකට ඉතින් හිතන්න පුළුවන්කමයි අත්‍යවශ්‍ය. වෙන එකක්වත් නෙමෙයි. ඒ හිතන්න පුළුවන්කම නැත්තම් එතනින් එහා වැඩන්නේ කවුරු හරි දෙවියෙක් හරි බඹෙක් හරි මොකෙක් හරි කමන්නේ කිව් එකක් එහෙමයි එහෙමයි කියලා අදහගෙන මිනි මරාගෙන ඔයි දැන් යන්නේ දැන් සමහර එහෙම. හිතන්න පුළුවන් කෙනා එහෙම නෙමෙයි. හිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ මුණ ගැහිලා ඒ ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති වුණාම ඒකට ෂණ සම්පatti කියලා අපි කියනවා. මෙන්න මේ ෂණ සම්පatti ගොඩාක් දුර්ලභ එකක්. බුදුරජාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා නිතරම කියන දෙයක් තමයි මේ ෂණ සම්පatti අහිමි වූ අය අපාය වැටලා දුක් විඳිනවා කියලා. දැන් ওই ගොඩාක් අන්‍යාගමිකයන්ට වෙලා තියෙන ෂණ සම්පatti අහිමි වීම. දැන් අන්‍යාගමිකයෝ ගැන අපි මේ තරහෙන් එහෙම කියනෝනේ, කරුණාවෙන්මයි මේක කියන්නේ. දැන් අපි දන්න අපි ආශ්‍රය කරන අන්‍යාගමක ව උප්පත්තිය ලැබලා ඒ අන්‍යාගම්වලම කටයුතු කළා. දැන් මේ ෂණ සම්පත්තිය ලබාගත් පින්වන්ත පිරිස් අපිට මුණ ගැහෙනවනේ. දැන් අපි හොයාගෙන යනවා සමහරු. අපේ ධර්මාශ්‍රමවල මේ ඉදිකිරීම කටයුතු වලට පවා ආධාර උපකාර කරනවා. මේ චෛත්‍ය හදනවා කිව්වම අනේ මුනිගුණ සෑයට අපිත් උපකාර කරන්න ඕනේ කියලා මුස්ලිම් අය, කතෝලික අය, හින්දු අය උපකාර කරනවා. අපි බෞද්ධ පිරිස කොහොමත් උපකාර කරනවා. ඉතින් මේ නිසා මේ ෂණ සම්පත්තිය ලැබිච්චයි ඉන්නවා. ගොඩාක් අයට ෂණ සම්පත්තිය අහිමි වෙලා අපාය ගිහින් දුක් විඳිනවා. දැන් ඒ ගොඩාක් අය අන්‍යාගම් අදහන අයට වෙන්නේ ඒකයි. අපි දැන් මේ මිනිස් ලෝකේ හිටියට අපිට තියෙන මේ කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවිල යනවා. ඒක මේ ඉතාම වේගෙන් ගෙවෙන එකයි කනගාටුවට කාරණේ. දැන් හිමීන් සැරේ ඉබි ගමනින් ගෙවෙනවා නම් කමන්නේ. දැනට අපේ ජීවිතවල අවුරුදු 25-30ක් ගෙවෙනවා. ගෙවිල ඉවර වෙලා. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ දැනට අපිට ආයුෂ තියෙන අවුරුදු 50යි 60යි 70යි. ඉතින් ඒකෙමු දැන් හරි අඩක් ගෙවිලා ඒ ගෙවිච්ච අඩ තමයි ජීවිතේ හොඳම කාලේ, තරුණ කාලේ, ශක්තිමත් කාලේ. දැන් ඊට පස්සේ ඉස්සරහට එන කාලේ
දුරුවල කාලේ. අපි අවුරුදු 45න් පස්සේ 70 100ක් හිටියත් මං හිතන්නේ බොහොම අමාරුයි කටයුතු කරගන්න. එතකොට මේ කාලය කියන එක මනුස්ස ලෝකේ ඉඳ තියෙන අවස්ථාව ඉතාම වේගෙන් ඉවර වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන ළඩ වෙලා යන ජීවිතයක්. මරණයටපත් වෙලා නිමා වෙන ජීවිතයක්. ඒ නිසා අපි මේ ජීවිතේ මරණයටපත් වෙන්න ඉස්සර වෙලා ළඩ වෙන්න ඉස්සර වෙලා අන්න ඒකයි. සිහි කල්පනාවේ වෙනසක් වෙන්න ඉස්සර වෙලා. දැන් 35 40 වෙච්ච ගමන් සීනි වගේ ළඩක් හැදුණොත් සිහි කල්පනාව නැති වෙලා යනවා. මොකද ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩු වෙලා යනවා ඔළුව ඇතුලේ. ඉතින් එතකොට මේ කියන දහම් කාරණයක්වත් සිහිය තියාගන්න බැරුව යනවා. එතකොට හොඳට සිහිය තියෙන වෙලාවේ තරුණ කාලෙම හොඳට මේක අහන්න පුළුවන් හැකියාව ශ්‍රවණාබාධ නැති හොඳ පැහැදිලි ශ්‍රවණමය තත්ත්වයක් තියෙන වෙලාවේ හොඳට කල්පනාව තියෙන වෙලාවේ හොඳට යමක් කම තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙලාවේ ඇවිදලා කරලා දෙයක් හොයාගන්න පුළුවන් වෙලාවේ ඔබේ හිතේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති වෙලා නම් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා නම් අපිට ඒ දුර්ලභ ෂණ සම්පත්තිය ලැබෙනවා. දැන් අපි මිනිස් ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඒ වගේම දැන් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. මේ හිතන්න පුළුවන්කම සමග අපිට හිතන්න පුළුවන්කම තව දියුණු කරගන්න ඕන වෙනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ අසන්නා වූ ධර්මයට අනුව ශ්‍රද්ධාවක් ඇති වෙලා මම ධර්මය ප්‍රගුණ කරන්න ඕන කියන කල්පනාවට එන්න ඕන. එහෙම කල්පනා කරනවා නම් අන්න ඒ මොහොතේ ඉඳලා අපිට ෂණ සම්පත්තිය ලැබෙනවා. මේ ෂණ සම්පත්තිය අහිමි කරගන්න එපා. අපිට මේක දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ හිතේ ස්වභාවය තමයි ඒකට දිගට යමක් අදිෂ්ඨානින් කරගන්න තියෙන අමාරුව. හිතේ හැටි කෙනෙක් භාවනා කරන්න ගියත් සිල්ලාදී ගුණධර්ම පුරුදු කරන්න ගියත් හිත දමනය කරන වැඩපිළිවෙල ඉඳගත්තත් හිත දියුණු කරන වැඩපිළිවෙලකට වාඩි වුණත් මේක කරන්න බැරුව යනවා. ඒ මොකද හේතුව ඒ හිතේ ස්වභාවය නොහිතන විදිහට මෙයා කැරකිලා ආයෙමත් හිතේ තැන්නම වැටෙනවා. හොඳට ඉන්නවා කියන අදිෂ්ඨානෙන් එනවා. සීලය ආරක්ෂා කරන්නමයි ජීවිතේ. නමුත් ආයෙම මිනිසරේ කැරකිලා මුලට ඇවිල්ලා නිකම්ම පුද්ගලෙක් වෙනවා. ඔබට මෙන්න මේ தත්ත්වය හඳුනාගෙන විශේෂයෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මම මේ දැනගන්න ධර්මය හොඳින් හිතටගෙන ධර්මයට අනුව මම මගේ චින්තනමය ශක්තිය මෙහෙවලා මේ හිත දියුණු කරනවා කියන එක අපි කල්පනාවක් ලොකුවට බරට ඇති කරගන්න ඕන. ඒකයි වැඩි. මේක ස්වකීයව කරන්න ඕන. ඔක්කොම එක අනේ ඔයා මට මෙහෙම කරන්න කිව්වට හරියන්නේ නැහැ. සිත දියුණු කිරීමේදී සිදුවෙන විශේෂත්වය නම් අපිට ගුණධර්ම වලින් දියුණු වෙන්න පුළුවන්. අපේ මනස දියුණු වුණොත් අපි තුල පෞරුෂයක් ගොඩනැගෙනවා. පෞරුෂයක් ගොඩනැගෙනවා කියන්නේ අපි තුල අභිමානවත් බවක් ගොඩනැගෙනවා. අපි තුල ගොඩනැගෙන පෞරුෂය සමග අපේ මානසිකව දියුණු වෙනවා. මිස පිරිහෙන්නේ නැහැ. එවිට අපිට තව කෙනෙක්ට ඉරිසියා කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඔබ අපි තව කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ, පළිගන්නේ නැහැ, අනුන්ගේ දියුණුවට ද්වේෂ කරන්නේ නැහැ. අපි සියල්ල කෙරේ සතුටු වෙනවා. මේ ස්වභාවය මේක තමයි. ඊළඟට අපිට ඇති වෙන මානසික දියුණුව තත්ත්වය, මේ දියුණු තත්ත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ සිත දියුණු කරගත්තොත් විතරයි. හිතේ දියුණුව කියන්නේ ඒකයි. මේ දැන් අද වෙලා තියෙන භෞතිකව අපිට නොයෙක් ඒවා දියුණු වෙමින් පවතිනවා. නමුත් අපේ හිත පිරිහෙනවා. ඒ නිසා මේ භෞතිකව දියුණු වෙවි යනකොට ඒවා ඉවසා දරා ගන්න අපිට බෑ. අපි ඉරිසියාවෙන් පැලෙන්න හදනවා. එතකොට යුද්ධ කාල කොලාහල නොයෙක් ආකාරයෙන් රණ්ඩු දබර ඉරිසියා කුහකකම් ඒවා මුක්කෝම ඇති වෙනවා. නමුත් අර දියුණු සිතේ එක ඇති වෙන්නේ නෑ ලෝකයේ ස්වභාවය තේරුම්ගෙන. එතකොට අපේ හිත දියුණු වෙනකොට අපේ ගුණධර්ම වලින් දියුණු වෙන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ අපි අනුන්ගේ දියුණුවට අනුන්ගේ යහපතට සතුටු වෙනවා. ඉරිසියා කරන්නේ නැහැ. අනුන්ගේ දැනුගත්කම ගැන සතුටු වෙනවා. අනුන්ගේ හැකියාව ගැන සතුටු වෙනවා. මෙන්න මේවා තමයි දියුණු වෙන සිතක ඇති වෙන ලක්ෂණ. දැන් ඕක නැත්තම් දැන් අනුන්ගේ සතුට, අනුන්ගේ දියුණුව, අනුන්ගේ දැනුම ගැන අපේ හිතේ සතුටක් ප්‍රසාදයක් ඇති වෙන්නේ නැතුව කුහකකම තරහ ඉරිසියාව ඇති වෙනවා නම් අපිටම තේරුම් ගන්න පුළුවන් අනේ ඔන්න ලැජ්ජා වෙන්න ඕන කාරණයක් හිතලා ඔන්න නුවණින් කල්පනා කර අනේ මගේ හිතේ මේ පුද්ගලයාගේ දැනුම ගැන කුහකකමක් ඇති වුණානේ, ඉරිසියාවක් ඇති වුණානේ. එහෙමනම් මම දියුණු වෙලා නැහනේ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දියුණු හිතක නම් එහෙම ඇති වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඔන්න අපි දියුණු නැහැ කියන එක අපිට තේරෙනවා. ඒක ලොකු නුවණක් කාරකමක්. මම මෝඩෙක්, මම පව්කාරයෙක් කියලා මට තේරෙන එක ලොකු දෙයක්. අන්න එතකොට අපි තුල ඒවා ඇති වෙන්න පටන් ගන්නවා. ඒ එතකොට අපි තේරුම් ගන්න ඕන කරනවා අපි තුල දියුණු කළ හැකි දියුණු වෙන හිතක් තියෙනවා කියලා. ඇයි වැරද්ද තේරුම් අරගෙන දැන් දියුණු වෙන්න ඕන කියන තැනට අපි එනවා. එතකොට
හිත දියුණු කරන්න පුළුවන් ප්‍රධාන භාවනා ක්‍රම තියෙනවා. අන්නේ භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ. භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩපිළිවෙලක්. අපේ මනස යම් කිසි ක්‍රමානුකූල පිළිවෙලකට හසුරුවනවා නම් ඒකටයි භාවනාව කියන්නේ. ක්‍රමානුකූල පිළිවෙලකට මනස හැසිරවීමෙන් අභ්‍යන්තර ජීවිතේ පිරිසුදු වෙනවා. අභ්‍යන්තර ජීවිතේ පිරිසුදු වීම නිසා අපේ ජීවිතේ ටික ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. අපි ටික ටික වීරිය වඩන්න පටන් ගන්නවා. අපි සතුටෙන් ඉන්න පුරුදු වෙනවා. මනස දියුණු කිරීමේ ඔය හැමදේම ඒ තුලින් ලැබෙනවා දියුණු කරන. දැන් බලන්න අපේ වයස සෑහෙන්න ගෙවිලා නමුත් අපිට තාම මනස දියුණු කරගන්න බැරි වුණා. මනස දියුණු කරගන්න බැරි වුණේ අපේ ජීවිතයට සිදුණු විශාල පාඩුවක්. දැන් අපිට දැන් අපි බණ පින්කම් වලට රටේ නොඑක් පින් ස්ථාන වල වැඩම කරනකොට අපිට හම්බෙන්නේ වැඩිහිටි අම්මලා තාත්තලා තමයි. අවුරුදු 30 40 50 60 මෙහෙම ඉක්මවපු අය. දැන් අපිට හිතෙනවා ඉතින් දැන් මෙච්චර කාලයක් වෙනකොට මේ කට්ටිය සෑහෙන අඩුමතරමේ මේ ඉරිදි ප්‍රාතිහාර්ය පෑමක් ගැන නෙමෙයි අඩුමතරමේ දහම් දැනුමෙන්වත් ටිකක් ඉස්සරහින් ඉන්න ඕන නේද කියලා හිතාගෙන යම් යම් දහම් කාරණා අපි ප්‍රශ්නයක් විදිහට අහුවාම දෙන උත්තර නම් ඉතාම සෝචනීයයි. ඒ දෙන පිළිතුරු දැන් තරුණ ළමයෙක්ගෙන් නම් ඔන්න ඒ ළමයාට අත්දැකීම නැහැ, දන්නේ නැහැ. ඒ නිසා කියමු අවුරුදු 45 50 60ක් විතර වෙන කෙනෙකුට කොච්චර හොඳට තේරෙන්න ඕනද මේ වයසේ යෑමත් එක්ක අපි මේ හිත දියුණු කරන වැඩේ කරලා තිබුණා නම්. නමුත් දැනට එහෙම නැහැ. බොහොම දුක්බරයි ඒ දෙන උත්තර. ඉතින් ඒ නිසා මෙන්න මේ පාඩුවෙන් මේ විනාශයෙන් වැළකීලා මනස දියුණු කරගන්න ලැබුණ අවස්ථාව අපි දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරගන්න ඕන. සමි වයස යෑමත් එක්ක ඒකයි තියෙන ගැටලුව. අපේ ජීවිතය අවසන් වෙනවා. අවසන් වෙන්න කලින් කරන්න ඕන. මේකෙදි විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාධීනව හිතන්න පුළුවන්කමක් තිබීම. ඔය කලින් මං කිව්ව දෙයමයි. මොකද ස්වාධීනව හිතන්න පුළුවන් කියන්නේ දැන් ඔන්න මම බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ ඔබට කියලා දෙනවා. එහෙම කියලා දෙනකොට ඔබට මේ කෙරෙහි පැහැදීමක් ඇති වෙන්න ඕන. මොකද පැහැදීම කියන එක අපිට බාහිරින් ඇති කරන්න බෑනේ. අභ්‍යන්තර වේ පැහැදීම පුද්ගලිකව තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන. මේක මේ කාරණේ කියලා දෙන්නා වූ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මට ප්‍රගුණ කරන්න පුළුවන් කියන ශ්‍රද්ධාව විශ්වාසයේ තුලින් නිසැක භාවයන්න විශ්වාසවන්ත භාවයට තවත් නම නිසැක භාවයට පත් වෙන්න ඕන. ආන් ඒ තුලින් ඔබට තුළ ගොඩනැගෙන්නේ ස්වාධීන සිතක්. එතකොට කවුරු හරි කිව්වොත් නෑ නෑ භාවනා කරන්න ඕන නෑ, ඔය භාවනා කළ වැඩක් නෑ, ජීවිතය අවබෝධයක් අපිට ඕන නෑ, ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් ඔබට ඒක අදාළ නැහැ කියලා. එතකොට ඔබ කෙලින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක්. අපිට ජීවිතය අවබෝධයක් තියෙන්න ඕන කෙනෙක් ඔබට පිළිගන්න පුළුවන් නම් අන්න ඔබේ ස්වාධීන සිත. නැත්තම් මොකද කියන්නේ? එයා කියනකොට ඒකත් ඇත්ත තමයි කියලා ඒ පැත්තට යනවා. අපි කියනකොට භාවනා කරන එක හොඳයි කියලා ආයි ස්වාමින්වහන්සේ කියන එකත් ඇත්ත තමයි කියලා ඔන්න භාවනා කරනවා. ආයෙ තව කෙනෙක් කිව්වොත් මේ ඔයාට ඉතින් භාවනා වැඩක් නැහැ නේනේ. අපි පන්සිල් ටික රැකගෙන හිටියා මන්දේ, අපි ගිහි ජීවිතේනේ, ඕකෝ ඒ පැවිද්දන්ටනේ කියලා කිව්වා. ආ ඇත්ත තමයි කියලා ඒකට ඇත්ත නෑ. ඇයි මේ වැනෙන සිතක් මිසක ස්වාධීන සිතක් නෙමෙයි. ඒකෙන් බෑ කරන්න මේ වැඩි. මේ නිසා ඔබට පැහැදිලි චින්තනයක ඉන්න පුළුවන් නම් ඔබේ හිතේ වටිනාකම තියෙන්නේ ඔබ තුල. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුල ඔබේ මනස පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයකට ඇහුම්කන් දීලා ඔබේ ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ කියන්නේ කවුරුවත් කියන එක අහන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. ඔ හැම දෙනාම කියන එක අහන්න. අහලා ඔබ සිහිනුවණින් කල්පනා කරන්න මේකේ ඇත්ත නැත්ත මොකද්ද නැත්තම්. එහෙම නැත්තම් මේ ධර්මානුශාසනාවත් ඔබට මඟ හැරෙනවනේ. ඇයි? අපි නම් ওই කවුරුවක් කියනේ වහන්නේ නැහැ. ඔය එක එක්කනා කියනවා පිළිගන්නේ නැහැ කියලා හිතුවොත් ධර්මයේ පව අහන්න තියෙන අවස්ථාව මඟ හැරෙනවා. එනිසා අහන්ට අහන හැම වචනයක්ම එකින් එක විදර්ශනාවෙන් නුවණින් කල්පනා කරන්න. අර බාහිරින් එන මතවාදවලට ඔබේ හිත පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයට අහුම්කන් දීලා ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණීම. ඒ දැඩි මතය තුළ ඔබ ශ්‍රද්ධාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව මුල් කරගෙන ඔබේ ටිකෙන් ටික අපේ ගෞතම මේ ශාසනය තුළ අවශ්‍ය කරන රැකවරණයට, අවශ්‍ය කරන අවබෝධයට අපිට එන්න පුළුවන්. ඒතකොට අපිට තවත් ශාසනයක් පතන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
එතකොට අපි ශ්‍රද්ධාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ටිකෙන් ටික එනකොට අපේ ජීවිතේට ටිකක් තිබුණට වැඩිය ශක්තිමත් භාවයක් ඇති වෙනවා. එන්ටෙන්ඩේ ශක්තිය වැඩි වෙනවා. ආධ්‍යාත්මික බල සම්පන්න වෙනවා. බාහිර අදහස් වලට කරුණු රහිතව බැඳෙන ගතිය නැති වෙනවා. දැන් ඒකනේ බාහිර අදහස්. දැන් බුදුරජාණන් වහන්සේ උනත් බාහිර කෙනෙක් නේ. උන්වහන්සේ බාහිරව ඒ කියන කාරණය අපි ගන්නෙ කොහොමද? මේ කරුණු සහිතව ගන්න ඕන. කරුණු රහිතව ගන්න හොඳ නැහැ. දැන් කවුරු හරි කිව්වොත් මේ විදිහටයි මවලා තියෙන්නේ, මෙන්න මේකයි දෙවියන් වහන්සේගේ කාරණය, මෙන්න මේකයි ලෝකේ කියනකොට ඒක කරුණු සහිතද නැද්ද කියලා අන්න හොයලා බලන්න. දැන් කරුණු සහිත නම් මේ කාරණය මේක මෙහෙමයි, මේ කාරණය මේකයි කියලා ලෝකයේ ස්වභාව දාමත් එක ගැළපිලා යන්න ඕන. නමුත් එහෙම ගැළපිලා යන්නේ නැති කරුණු රහිත එකක් නම් නිස්කාරණී, නිකන් ඉබාගාතේ ඔහි නිකන් ඒක අල්ලා ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ බැඳිල යන්න ඕන වෙන්නේ නැහැ. බොහෝම සාධාරණව කරුණු විමසලා බලලා සාධාරණ පැත්ත ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් අපේ තුල ගොඩ නැගෙන්න. එවැනි දුර්ලභ අවස්ථාවක් අපිට ලබා දෙන්නේ භාවනාව තුළින්. ඒ සඳහා දැන් ඉගෙනගත් කරුණු ගොඩාක් පිටුවහල් වෙනවා මේ වැඩේ. එමනම් මූලිකව භාවනාව ගැන අපිට හඳුනා ගන්න පුළුවන් මෙහෙම. දැන් ජීවිතයේ භාවනාව ප්‍රගුණ කර ගන්නකොට අපි තුල තිබිය යුතු මූලික සුසුකම් කීපයක් අපි ඉස්සර වෙලා සාකච්ඡා කළා. එවනම් නිදහස් චින්තනයක් තිබීම ආපහු මතක තියාගන්න මේක. මොකද දැන් මේක ෂෝට් නෝට් එකක් ගහලා, එහෙම නැත්නම් පුංචි කොලේක ලස්සනට පෙළ ගස්සලා ඔබ නිදා ගන්න තැන, ඔබ භවනාවට වාඩි වෙන තැන, ඔබ දහම් පොතපත පරිශීලනය කරන තැන ටිකක් ලොකුවට නිතර ප්‍රදර්ශනය වෙන්න තිබුණා නම් හොඳයි. මොකද ඒතර හැම තිස්සෙම අනේ මගේ හිත නිදහස් එකක් කරගන්න ඕන කියන අදහසට එනවටක් ගාලා. දැන් මොකද මේක අපි මේ පුංචිම භවනාවේ ඉඳලා පුහුණු වෙන විදිහ මේ කියන්නේ. දැන් සෝවාන් සකදාගාමි වෙච්ච අයට නම් මේක ඕන වෙන්නේ නැහැ. නමුත් අපේ සමාජයේද මේක ඕන වෙනවා. මොකද කොච්චර කිව්වත් මේ නිදහස් චින්තනේ නැතුවෙලා යනවා. අපිට ඒක තේරෙන්නේ මේ දැන් බණ පින්කම අවසන් වෙච්ච ගමන් අපි දුරකථන අංක දෙනවනේ ඔය පන්සලේ වැඩවලට ආධාර උපකාර කරන අයට. එතකොට ඒ හරහා මේ බණ පිළිබඳව කතා කරන්නටත් පිරිස සාකච්ඡාවට එනවා. ඒ ඇවිල්ලා කතා කරනකොට අපිට තේරෙනවා ගොඩක් බහුතරයක් අපේ සමාජයේ අයට මේ ධර්මයේ පිළිබඳ ස්වාධීන දැනුමක්, එහෙම නැත්නම් ස්වාධීන චින්තනයක්, නිවහල් චින්තනයක් නැහැ. එහෙට හැරිලා මෙහෙට හැරිලා අහවලා අහවලා කී කියා ගොඩක් අයට දොස් කිය කියා එහෙම යන. ඒ නිසා මේක මම නිතර කියනවා ප්‍රදර්ශනීය වෙන තැනකින් ගහලා තියාගන්න ලොකු අකුරෙන් භාවනාවට අවශ්‍ය සුදුසුකම් කීපයක් තියෙනවා. ඒ අතර පළවෙනි එක තමයි නිදහස් චින්තනයක් තිබීම. ඒ කියන්නේ තනියම නිදහසේ කොහෙටවත් හිර වෙන්නේ බර වෙන්නේ නැතුව අහවලා අහවලා කිව්වා කියලා කියන්නේ නැතුව තමන්ටම හිතන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. ඊළඟට මනස දියුණු කර ගැනීම වටිනාකම ගැන අපි තේරුම් අරගෙන සිටියෙමු. මේ මනස දියුණු කරගත්තොත් මේ වගේ ප්‍රතිඵල තියෙනවා කියන එක අපි දැනගන්න ඕන. මොකද නැත්තම් දැන් අපිට තේරෙනවනේ වාහනයක් ගත්තොත් අපිට තියෙන ප්‍රතිඵලෙ. එතකොට නිකන් වාහනයක් ගන්නවට වැඩිය හයිබ්‍රිඩ් එකක් ගත්තොත් තියෙන ප්‍රතිඵලෙ. ඔහොම කියලා අපි මොනවා හරි දෙයක නේද? එතකොට අපි කඩේ තියෙන ආහාර නොගෙන හොඳ පිරිසිදු අපි නිවසේ හදාගන්නා වූ සම බල සම බර පෝෂදායි ආහාරයක් ලබා ගැනීමේ තියෙන වටිනාකම කිව්වම අපිට ටක් ගාලා හිතෙනවනේ අරකින් මෙහෙමයි මේකෙන් මෙහෙමයි කියලා. එතකොට මේ සිත දියුණු කර ගැනීමත් ඒ වාගේ අපිට තේරෙන්න ඕන. මේ සිත දියුණු කරගත්තොත් මේකෙන් මෙහෙම ලාභ තියෙනවා, මේකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා ඒක දැනගන්න ඕන. ඊළඟ එක මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ගෙවිල යන්න කලින් ප්‍රයෝජන ගන්න ඕන කියන මතයට අපි එන්න ඕන. හරි බැරියයි පස්සේ කිකේ ඉන්නවට වඩා. ඊළඟට සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා කියන පැහැදිලි හැඟීම අපේ ළඟ පැහැදීම සද්ධාව තියෙන්න ඕන. මේ කරුණු සැලකිල්ලට අරගෙන තව කරුණු කාරණා අපි පස්සේ කියලා දෙන්නම්. මේ ඔබට අපිට මීළඟට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා මූලික භාවනා ක්‍රම දෙකක් ගැන. අපි ඒක සරලව කියාගෙන යම්. ඒකෙන් පළවෙනි භාවනාව තමයි සමත භාවනාව. ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ භාවනා දෙක ගැන බුදුරජාණන් වහන්සේ ජීවිතාවබෝධයට අතිශයම උපකාර වෙනවා කියලා ඉතාම තදින්ම පැහැදිලිවම අවධාරණය ප්‍රකාශ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සමතෝ භික්කවේ භාවේ තබ්බෝ
මේ සමත භාවනාව දියුණු කරන්නට ඕනමයි, ප්‍රගුණ කරන්නට ඕනමයි. සමත භාවනාව ප්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා, සිත වැඩෙනවා කියලා. විපස්සනා භික්ඛවේ භාවේ තබ්බා, පින්වත් මහණනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඩිමෙන් ප්‍රඥාව දියුණු වෙනවා කියලා. විදර්ශනාව කියලා කියන්නේ යමක ඇත්ත විමසා බැලීම. ප්‍රඥාව කියලා කියන්නේ ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැනගැනීමේ දැකීමේ හැකියාව. එහෙමනම් සමත භාවනාව දියුණු වීමෙන් අපේ හිතේ තියෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැති වෙලා සිත ශක්තිමත්ව එක අරමුණක ඉන්න පුළුවන් ගතියට එනවා. යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට මේ හිත වැඩෙනවා, සංවර්ධනය වෙනවා. ඒකට කියන්නේ සිත කර්මන්නේ වෙනවා කියලා. දැන් අකර්මන්නේ හිතක් කර්මන්නේ වෙනවා. ඒ කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට හිත සකස් වෙනවා. හරියට ඒක නිකන් අර නිකම්ම කැලෑ වැදිලා වදුලෙන් වැහිලා තිබිච්ච මහ පොළවක් සුද්ධ පවිත්‍ර කළා, පොහොර ඉහලා පිළිවෙලක් කරලා ගත්තට පස්සේ දැන් ඇට බීජ පැල හැදෙන්න සුදුසු මට්ටමට පොළව හැදෙනවා. ඊට පස්සේ ඕනම බීජයක් ඒක ඉන්දෙව්වට පස්සේ ඒක බොහොම සස්රීකව වැවෙනවා වගේ මේ හිතත් එහෙමයි. අර නිකම්ම කැලෑ වැදිලා කෙලෙස් වලින් ආතුර වෙලා රොඩු බොඩු පිරිලා ගල් කටුපඳුරු පිරිලා තියෙන එක සුද්ධ කරලා ඇලවේලි මේවා දාලා පිළිවෙලක් කරලා පස සකස් කරලා ගත්තට පස්සේ අර ඇට පැල හැදෙන මහ පොළොව වගේ මේ කියන කෙලෙස් උල් අයින් කරලා කෙලෙස් කටුපඳුරු අයින් කරලා සමතේකට එන්න ගත්තට පස්සේ අර විසිරිලා ගියපු ගතිය නැතුව පිළිවෙලක් කරාට පස්සේ ඒකේ ඕනම දහම් කාරණයක් වපුරන්ට ඕනම චිත්ත දියුණුවකට ඒක අරගෙන යන්න පුළුවන් පසුබිම හැදෙනවා. ඒ සකස් වීම සිදු වෙන්නේ සමත භාවනාවෙන්. විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිත අවබෝධය ඇති කළ දෙන එක. ජීවිත අවබෝධය ඇති කළ දෙන්නේ ප්‍රඥාව තුළ. ප්‍රඥාව කියලා කියන්නේ යම් කිසි දෙයක ඇත්ත ඇති ස්වභාවය නිවැරදි ක්‍රම ඒ විදිහටම දැකීම. ඒ හැකියාව. මේ භාවනා ක්‍රම දෙක වෙනස් වෙන් කරන්න බෑ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ජීවිත අවබෝධය ලබා ගන්න කෙනෙක් ඉස්සර වෙලා සමත භාවනාව වඩලා ඊට පස්සේ ඒක විදර්ශනාවට හරවනවා. එහෙම නැත්නම් ඉස්සර වෙලා විදර්ශනා භාවනාව වඩලා එයා සමත භාවනාවට හරවනවා. මේ දෙකම එකට වැඩෙන අයත් ඉන්නවා. සමත මුල් කරගෙන විදර්ශනා භාවනාව වැඩන අයට සමත පුබ්බංගම විපස්සනා කියලා කියනවා. විදර්ශනා භාවනාව මුල් කරගෙන සමතේ වඩා ගන්න අයට විපස්සනා පුබ්බංගම සමතෝ කියලා කියනවා. මේ දෙකම එකට වැඩෙනයි. එහෙම කට්ටියනෝ ඒ කට්ටියට කියනවා යුගනන්ද කියලා. ඒ දෙකම එකවර වැඩෙන මහා ප්‍රඥාවන්ත පින්වන්ත පිරිස. ඒතර එහෙම නැතුව තනිකරම විදර්ශනා විතරක් වඩපු, තනිකරම සමතේ විතරක් වඩපු පිරිස මාර්ගඵලලාභින් අතර ඉඳලා නැහැ. මේ නිසා අපි දැන් බලන්න අපිට මුණ ගැහෙන සමහර අය කියනවා හාමුදුරුවනේ මට මෙහෙම මෙහෙම කාරණා ටිකක් දැනගන්න ඕන කියලා කිව්වහම අපි කියනවා ඔබ එහෙමනම් මේ ධර්මයේ ටිකක් ශ්‍රවණය කරන්න වැඩිපුර. අපි සාකච්ඡා කරපුවා තියෙනවා මේ අසවල් ස්වාමීන් වහන්සේගේ මෙහෙම සාකච්ඡාවක් තියෙනවා මෙන්න මේ දහම් පොතේ මේ කාරණේ පැහැදිලි කරනවා කියලා. අපි යව යොමු කරන්න හදනකොට එයා කියනවා නෑ නෑ හාමුදුරුවනේ මට ওই බණෝලින් වැඩක් නෑ, මට ඊට වඩා ලොකු දෙයක් කරගන්න ඕන කියලා මෙන්න මේ විදර්ශනාව හරි මොකක් හරි අල්ල ගන්නවා. කියන්නේ එයා දන්න විදර්ශනාවක් නෑ, නමුත් අර නම අහලා තියෙන හින්දා ඒක හිතාගෙන කියනවා. අන්තිමට විදර්ශනාව තියා 20ට ගෙඩි කීයද කියලා දන්නේ නැහැ. ඒකයි වැඩි. ඇපල් 20ක් ගේන්න කිව්වා මේ ඇපල් 20ට ගෙඩි කීයක් ඕනද කියලා දන්නේ නැහැ. ඇපල් ගෙඩි 20ක් කියලා දන්නේ නැති තැනට එනවා. ඉතින් ඒ වුණාට විදර්ශනාව හොයන්න හදනවා. ඒ නිසා මේ විදර්ශනාව කියලා අල්ලාගෙන මේ අමුතු එකක් හොයන්න යනවට වඩා මෙන්න මේ කාරණා ටික තේරුම් ගන්න. ඒක නිසා දැන් අපි මේ සමත විදර්ශනා භාවනා ක්‍රම දෙක ගැන තවදුරටත් විස්තර වශයෙන් තේරුම් ගන්න ඕන. ඒ තමයි දැන් සමත භාවනාවෙන් හිත දියුණු කරලා දෙනවා. නීවරණ ධර්ම සංසිඳවලා සිත දියුණු කරන්න එකටයි සමත කියන්නේ. සමත කියලා කියන්නේ සංසිඳ වීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ආරවුලක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණාම දැන් අපි මේක සමතේකටපත් කරගනිමු කියලා අපි කියනවනේ. ඒ අදහසමයි සමත කියලා කියන්නේ. මේකෙන් වෙන්නේ මනස සමතයකටපත් කළා දීම. මේ සමත භාවනාවේ මනසේ අවුල් බව නැති කරලා මනස සංසුන් කළා දෙනවා. මොකද දැන්
අවුලකට පත් වෙලා කෑකෝ ගහන පිරිසකට ඇත්ත නැත්ත පැහැදිලි කරන්න බෑ. ඒස ඇත්ත නැත්තට කලින් පොඩ්ඩක් ඉන්න, ඔහොම ඉන්න, නිශ්ශබ්ද වෙන්න, පොඩ්ඩක් ඉවස ගන්න, මෙන්න මෙහෙම කරමු කියලා කියන්න සමතයකට පත් වෙන්න ඕන. ඊට පස්සේ ඔන්න මෙහෙම ඉමු, පොඩ්ඩක් ඉන්න, ඉවසන්න, ඔහොම ඉන්න, සද්ද කරන්න එපා කියලා සමතයකට පත් කරනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේකයි වෙන්න ඕන, මෙන්න මෙතනයි වැරදුනේ, මෙතනයි හදන්න ඕන කියලා අන්න අවුල ගැටලුව ලියනවා. මේ සමතයෙන් සහ විදර්ශනාවෙන් කරන්නේ ඒක. සමතයෙන් අර කැළඹිලා ඉන්න කෑකෝ ගහන පිරිස නිශ්ශබ්ද කළා. ඊට පස්සේ හරි දේ වැරදි දේ පැහැදිලි කරලා දීම විදර්ශනාවෙන් කරනවා. දැන් මෙතන වෙන්නේත් ඒකයි. විශේෂයෙන්ම මේ ජීවිතේ මනස අවුල් කරන කරුණු පහක් තියෙනවා. බුදුරජාන් වහන්සේක අවබෝධය කරගෙන අපිට වදාලා. ඒ පහට කියන්නේ පංච නීවරණ කියලා. නීවරණ කියලා කියන්නේ චිත්ත දියුණුව නැති කරන, ප්‍රඥාවට අවබෝධයට බාධා ඇති කරන, ප්‍රඥාව වළක්වන, හිතේ දියුණුව වෙනස් කරලා දාන, තමන් නොමඟ යවන දේවල් වලට. එවැනි නීවරණ ධර්ම පහක් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒක තමයි 1. කාමච්ඡන්දය. තමන් ආසා කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට හිත නිතර නිතර ඇදී යන ගතිය. කාමයන්ට තියෙන ආසාව ඡන්දය. කාමච්ඡන්දය කිව්වේ ඒකයි. ඡන්දය කිව්වේ කැමැත්ත. එතකොට ව්‍යාපාදය 2. තමන් ගැටුණ අරමුණු වලට, එහෙම නැත්නම් තමන් අප්‍රිය කරන අරමුණු, ඇහෙන් දැකපු දේ, කනෙන් අහපු දේ, නාසයෙන් ආග්‍රහණය කළ දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබුව හැටි, මේවා ගැන නිතර නිතර මතක් වෙවි ගැටීම ඇති වෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ව්‍යාපාදේ. අනේ මෙහෙම වුණා, මෙහෙම වුණා, ඕක නැසෙම්වා, මියෙම්වා, ඒක නම් තියෙන්න එපා, මම පලිගන්නවා, අන්න ව්‍යාපාද. විනාශ වේවා, භංග වේවා හිතනවා. ඒ ව්‍යාපාද. දැන් කාමච්ඡන්දෙන් කරන්නේ මට අනේ තව තිබ්බනම් ලැබියන් 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 කියනවා. දෙවැන්න ව්‍යාපාදේ අනේ ඕක තියෙන්න එපා, විනාශ වේවා, මට එපා එපා කියලා. මේ දෙක තියෙනවා. තීන මිද්ද. එහෙනම් මේ සිත දියුණු කරන්න බැරි මට්ටමට තමන් අලස කම්මැලි වීම තීන මිද්ද කියනවා. දැන් එතනදී තීන කිව්වේ සිතේ කම්මැලිකම, මිද්ද කියලා කිව්වේ සිතුවිලිවල කම්මැලිකම. මේ දෙකම එතකොට තියෙනවා. හිතත් කම්මැලි, හිතුවිලිත් කම්මැලි. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ තමන් ධර්මයේ හැසිරෙන්න තියෙද්දිත් තමන්ගේ උණ අත්වැරදි ගැන කල්පනා කර කර, තමන්ගේ උණ අත්වැරදි ගැන හිත හිතා, ඒ වගේ ශෝක කර කර හිත විසිරෙන ආකාරයට යනවා උද්දච්ච කුක්කුච්ච. විචිකිච්ඡා. ඊළඟ එක තමයි මේ දියුණු, මේක දියුණු කළොත් හරියයිද, මේක දියුණු කළොත් හරියන්නේ නැද්ද, මේක දියුණු කරන්න බැරි වෙයිද, මට බැරි වෙයිද කිය කිය ඇති වෙන මේ හැමතිස්සෙම පසුබසින ධර්මය, ධර්මය ගැන තියෙන සැකය, මෙන්න මේවා තමයි හැමතිස්සෙම අපේ හිත වෙලාගෙන තියලා මානසික දියුණුව කරා යන්න බාධා කරන දේවල්. මෙන්න මේවා සම්පූර්ණයෙන් හිතෙන් යටපත් කරලා සිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමත භාවනාවට තියෙනවා. ඒ නිසා සමත භාවනාව අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ භාවනාව ඊළඟට භාවනාව තමයි විදර්ශනා භාවනාව. ඊළඟ එක මේ විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාවෙන් තමයි යමක තියෙන මූලික ස්වභාවය, කියන්නේ යමක ඇති මූලික ලක්ෂණ අවබෝධ කරලා දෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්‍යයි කියලා වදාළනේ. එතකොට හටගත්ත මූලික දේවල් වල ලක්ෂණ තමයි අනිත්‍ය. හටගත්ත හැම දෙයකම මෙන්න මේ අනිත්‍ය ලක්ෂණේ තියෙනවා නම්, සකස් වුණු හැම දෙයකම මේ අනිත්‍ය ලක්ෂණේ තියෙනවා නම්, ඔබ තුලත් අප තුලත් මේ අනිත්‍ය ලක්ෂණේ තියෙනවා. එතකොට එහෙමනම් ඔබේ ජීවිතේ, අපේ ජීවිතේ පුරාම මේ ලක්ෂණේ තියෙනවා. අපිට, අපි මේකට වසඟ වෙලා හිටියට අනිත්‍ය දේ අනිත්‍ය වීම අපිට වළක්වන්න බෑ. අනිත්‍ය දේ අනිත්‍ය වෙනකොට හඬා වැළපීමෙන්, හඬා වැටෙන්නේ, හඬා වැළපිලා පිව අමාරු වැටෙන්නේ නිසා. නමුත් අනිත්‍ය දේ අනිත්‍ය වෙනකොට හඬා වැටෙන්නේ නැතුව අවබෝධයෙන් හිටින්න පුළුවන් නම් අන්න අපි තුල ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ නිසා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමේ හැකියාව, දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැකීමේ හැකියාව. අනාත්මදේ කියලා කියන්නේ තමන් වසඟේ පවත්ින්න බැරි අයිතිකාරයක් නැති දෙයටනේ කියන එන්නේ කරුණ වලට මේ අනිත්‍ය දර්ශනය කියලා කියන්නේ. දැන් මේන මේ ස්වභාවය ඊට පස්සේ ඔබ අපි සිහිය මෙහෙवला, නුවණ මෙහෙवला විමස විමස බලනකොට අපි තුල ක්‍රමක්‍රමයෙන් මෙන්න මේ ලක්ෂණ දියුණු වෙනවා. දැන් යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ආන් ඒ හැකියාවයි ප්‍රඥාව කියලා කියන්නේ.
ඒ ප්‍රඥාව ලබන්ට උවමනා කරන කාරණා හිත දියුණු කිරීම විදර්ශනාව කියලා කියනවා. ඒ ආකාරයට. ඒ නම තමයි විදර්ශනාව ඒකට කියන. විදර්ශනාව ගැන විශේෂ නුවණින් බැලීම. අපි මේ කාරණේදී ගොඩාක් නුවණ පාවිච්චි කරන්න ඕන කෙනෙක් අපිට කියන්න පුළුවන් ආහා අනිත්‍ය භාවනාව සීකරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක් ඒක ඔබට අදාළ නැහැ කියලා. ඒ වෙලාවට ඔබ ස්වාධීන නුවණින් කල්පනා කරලා බලලා තීරණයකට එන්න ඕන. මේ කෙනා නම් අමු මිත්‍යා දෘෂ්ටිකෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධ කල්පනා කරන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරන්න කැමති කෙනෙක්. මේ කෙනා නම් ප්‍රඥාව දියුණුවට කැමති නැති කෙනෙක් කියලා තේරුම් ගන්නට ඒ අදහස බැහැර කරන්න ඕන. එහෙම බැහැර කරලා ඔබ අපි හිතන්න ඕන මෙන්න මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකෙට කියන්නේ නැහැ. ඒවා කියන්නේ පුතජනය. බුදුරජාණන් වහන්සේ පුතජන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණ නිකෙලෙස් උත්තමෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුතජන භාවයෙන් එතර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන පුතජන භාවයෙන් එතර වෙලා අරහත්ත්වේ කරා පියනඟන ශ්‍රාවක පිරිසක්. මේ නිසා මම සරණ ගියපු තිසරණයටයි මේ අනිත්‍ය දර්ශනය අදාළ. ඒ නිසා යමක් කියනවා නම් මේ අනිත්‍ය දර්ශනය ජීවිතේට වැදගත් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ කෙනා තිසරණයෙන් බැහැර වුණ මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. මිත්‍යා මත දරන අන්ධ බාල පුතජන පැත්තේ කෙනෙක්. ඒ විදිහට කල්පනා කළ පැහැදිලිව එයා හඳුනා ගන්න ඕන. හඳුනාගෙන සම්පූර්ණයෙන් ජීවිතය ගැන අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕන. ඒ වගේ කටයුතු කරන පිරිස හොයාගෙන යන එක වටිනවා. එමකට කියනවා අපි කල්යාණ මිත්‍රයන් සේවීම කියලා. එහෙමනම් දැන් අපි මතක තියාගන්න ඕන සමත භාවනාව කියන්නේ හිත තැම්පත් කරන පංච නීවරණ යටපත් කරන සමාධිය දියුණු කරන වැඩපිළිවෙලකට. සමත භාවනාව තුළින් දියුණු කරගන්න සමාධිය බොහෝ වෙලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ධ්‍යාන උපදවනවා කියලා. මේ ධ්‍යාන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ වශයෙන් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. විදර්ශනා භාවනාව හොඳටම හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව දියුණු වෙන්න ඒකේ කෙනාට මේ ජීවිතය ගැන තියෙන අනවශ්‍ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගාගත් අදාළ නැති ප්‍රශ්න, ජීවිතය ගැන ගොඩනගාගෙන තියෙන අද්භූත කල්පනා, ජීවිතය ගැන ගොඩනගාගෙන තියෙන මිත්‍යා අදහස්, මේ සියල්ලම බැහැර වෙලා යථාර්ථවාදී අවබෝධයක් කරා සකස් වෙනවා මේ හිත. එහෙමනම් සමත භාවනාවෙන් හිත දියුණු කරලා දෙනවා, විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව දියුණු කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරාම සමතේ විදර්ශනා භාවනා ක්‍රම දෙකම දියුණු කරගන්න පුළුවන්. හොඳ භාවනාවක් තියෙනවා. ඒකට අපි සතිපට්ඨානය කියලා කියනවා. මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන් ආකාර අපි මෙතනින් ඉස්සරහට සාකච්ඡා කරන දැනගන්න පුළුවන්. දැන් අපි මතක තියාගන්න ඕන සමත විදර්ශනා කියලා භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්‍යවශ්‍යයි. එහෙම නැතු අර එක එක නැගෙන ආහා මට ඒ සමත වලින් මට වැඩන්නේ, මට විදර්ශනාව යෝන කියලා ඔයාලාට හිතන ඒවා කරන්න යන්න එපා. දෙකම අවශ්‍යයි. මේ දෙකම ජීවිතයට අත්‍යවශ්‍යයි. මේ දෙකම දියුණු කරගන්න අපි මහන්සි ගන්න ඕන. අද දවසේ අපිට ලැබෙන කාලය අවසන් වෙන නිසා මේ කාරණා මෙතනින් අවසන් කළා. ඉදිරියට අපි මේ භාවනාවේ ඉතුරු කොටස් ටික කොහොමද කරගෙන යන්නේ කියන එක, එහෙම නැත්නම් අපි සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා එතන ඉඳලා අලුතෙන් කරුණු කාරණා පැහැදිලි කරනවා ඊළඟ සතියේ. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව අවසන් වෙන මොහොතේ මම ඔබට සිහි කරනවා, විශේෂයෙන් අපේ කඩවත මංකඩපාරේ ධර්මාශ්‍රමයේ ඉදිකිරීම කටයුතු වලට මේ වෙනකොට බොහෝ දෙනෙක් අපිට සහයෝගය දෙමින් පවතිනවා. ඒ වගේම අපේ ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කරන පින්කම දැන් අපි සිද්ධ කරගෙන යනවා. එතකොට විශේෂයෙන් ඒ බෝධි බැම්ම, එහෙම නැත්නම් බෝධි ප්‍රාකාරය සකස් කර ගැනීම දැන් මේ දවස්වල අපිට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද බෝධින් වහන්සේ අපි තාවකාලිකව නිකන් සාමාන්‍ය විදිහට රෝපණය කරලා තියෙන්නේ. නමුත් අපිට ඒක අවශ්‍ය කරනවා ඉතාම ලස්සනට අලංකාරව ප්‍රාකාර බැම් ඉදි කරලා රෝපණය කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් හැකි ආකාරයට දායක වෙන්න පුළුවන්කම තියෙනවා. අපි කඨින චීවර පූජාවත් ඉතාම උත්කර්ෂවත් අන්දමින් හැමෝටම කඨිනානිසංස ලබා ගන්න පුළුවන් විදිහට සිද්ධ කළා.
ඉතින් මේ කටයුතු වලට අපිට ඔබේ සහයෝගය ඔබේ උදව්පකාර ලැබිච්ච නිසායි මේ ලස්සනට අපි මේ පින්කම් ටික දැන් එතන කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ සහයෝගය ලබා දුන්න සමස්ත ලෝකයේ පුරාම ජීවත් වෙන net fm ශ්‍රාවක ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ හැම දිනාටම නිතර අපි ආශිර්වාද කරනවා. ඔබ මේ සිද්ධ කරගන්නා උදාර වූ ආනිසංස, ඔබ මේ කරන උතුම් කැපකිරීම අපිටත් ලොකු වටිනාකමක් ලැබිලා අපේ පින්කම් කරගන්නට අපිට සතුටෙන් මේ ශාසනික කටයුතු කරගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ උතුම් ආනිසංසය ඔබේ ජීවිතවලට ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ දේශනා අවසානයේදී දුරකථන අංක ලබා දෙනවා අපි. ඒ හරහා ධර්මාශ්‍රමයේ සම්බන්ධ කරගෙන ඒ බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම, ඊළඟට අපේ මුනිගුණ සෑය ඉදිකිරීම කටයුතු මේවාට ඔබටත් සම්බන්ධ වීමේ භාග්‍ය වාසනාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවට දායකත්වය දන්න පින්වත් පිරිසත් සිහි කරලා අපි පින් දෙන්න ඕන. ඒ අයත් අපේ මේ ඉදිකිරීම කටයුතු වලට නොඑක ආකාරයෙන් ආධාර උපකාර කරනවා. අඟුණකොළ පැලැස්ස ගුරුවල නුගසෙවන ලිපිණී පදිංචි TWA සිරිසේන පින්වත් මහත්මය ඇතුළු දරු පිරිසයි අද මේ ධර්මානුශාසනාවේ දායකත්වය දැරුවේ. ඒ අය බලාපොරොත්තු වෙනවා 2014 11 වෙනි මාසේ 10 දින මිය ගිය තම බිරිඳ වගේම දරුවන්ගේ ආදරණීය මෑණියන් වුණ ආර්.ජී. දයාවති පින්වත් මවතුමියට, ඒ වගේම දෙපාර්ශ්වයේ නමින් මිය ගිය පින්වත් මව්පියන් වන TWA ඩිංගි අප්පුහාමි පියතුමා, LA සසින්දුහාමි මව, ආර්.ජී. අන්ද්‍රයන් පියතුමා, වරණාභරණගේ ලුසිහාමි මව කියන උභය පාර්ශ්වයේ මව්පියන්ට පරලොවසෙන් පින් දෙන්න. ඒ වගේම සෙත්පතන්න බලාපොරොත්තු වෙනවා එතුමා මහනුවර සුමංගලාරාමේ නායක ස්වාමින් වහන්සේ ඇතුළුව ගුරුවල ධම්මකිත්ති පොඩි හාමුදුරුවන් වහන්සේ සහිත ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දියණිවරු 3 බෑණවරු 3 පුතා සහ ලේලිය ඇතුළු පුංචි දරුමුණුබුරු මිනිබිරියන්ටත් සෙත්පතන්ට තාත්තා හැටියට 100 කෙනෙක් හැටියට ඒ TWA සිරිසේන පින්වත් මහත්මයා කල්පනා කළා තියෙනවා. ඉතින් එහෙමනම් එතුමා විසින් මේ සිද්ධ කළ උදාර ආනිසංස තුනුරුවන්ගේ ආශිර්වාදය එතුමාට ලැබේවා. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙන හැටියට තමන්ගේ නමින් මිය ගියපු ස්වාමි දියණිය දරුවන්ගේ අම්මා, ඒ වගේම මේ දෙපාර්ශ්වයේ මව්පියන් ඇතුළු නමින් මිය ගිය ඥාතීන්ට මේ පින ලැබේවා. එයාගේ සසර ජීවිත සූපත් කරගෙන පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. පින්කමේ දායකත්වය දන සිරිසේන මහත්මයා ඇතුළු දූ දරුවන් සහිත ඒ පවුලේ සියලු දෙනාටත්, ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් අපටත්, දෙවියන් ඇතුළු සියලු ලෝක සත්ත්වයාටත් සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව උදා වේවායි අපි ඊටාම කරුණාවෙන් ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු ධම්ම දේශනං, චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අද ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ කඩවත මංකඩපාර විජයමාවත දහම්නද ධර්මාශ්‍රමේ නිර්මාතෘ විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන පින්කම් සඳහා දායක වීමට 0712512251 දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගන්න. ධර්මදේශනයේ නම් මේ මහපින්කම හේතුවෙන්ම උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.